ආවෙන්දා කුජ සිගුරුවේ දුරු 18 විතර මාර් වෙනවා. කයි මාරුණ 16 කියන්නේ. එතකොට මේ අමුතුම ග්‍රහවලයක් ලංකාවේ අවුරුදු 30කට 33 වරක් කියන ග්‍රහවලයක් මෙලෙව. මේක එක පැත්තකින් බලපුවම ලොකු ආශදායක තත්ත්වයක් තියෙනවා ලංකාවට ගත්තා. හේතුව 10කින් දැනකොට සාඳු ගොරු පානි එකම රාශිය තමයි මකරේ. මකරේ ස්වක්ෂේත්‍රය යන සංකේත. ඒක වෙන්න පුළුවන්. ඒ වුණා කුඹට නම් මූලිකේ කොන එක තමයි ස්වක්ෂේත්‍රය. සංකේත සතුරු ස්ථාන තමයි මකර රාශිය. එහෙම කියද්දී 17 ඉතර වෙනකොට අනි මකර අංශක 13 පව කරනවා. කියන්නේ මකර රාශියේ මේක නවාසකේ යනවා ස්ථාන. අරගෙන තව ප්‍රශ්න එයාටම බයිදගෙන එයාටම නවගෙන මේ උදාහරණයක් දෙකක් නම් දැන් අමාරු මම දන්න මොකද පිළිදෙඩි අපිට බද්ද ගුණවත් මාත්‍යෙක් නෑ යන ඕනට උදේට කෑම කියලා දිනා රෙඩි හොදල වන්නලා කියලා කොම් කියලා ගම් අවසර ලං වැඩ ගන්නවා අංශ ප්‍රධානි ආන් ඒ වගේ තත් වෙනසක් මගේ රාසි එතකොට එයාට ගුරුත් එක දෙච්චන නම් හඳුනන මහා දැනුමක් කියලා කෙනෙක් කියන්න මේක විනාශ වෙනවා මේ මේකේ මේ වෙලාවේ වාසියක් තියෙනවා. වාසියක් තියෙනවා වාසිය මොකද්ද? මේ වෙලාවේ විනාශ වෙන ඕන දේවල් තියෙනවා. නිකම් වායු වායුගතින් සංගතිය. ඒකට ගුරුගෙන් බරගන්න. සඳුගෙන් ආපෝ ගන්න. මේ වෙලාවේ සුවිසේ දෙයක් සිද්ධ වෙනවා ලංකාවට. මේ සුවිසේ දෙය මොකද්ද? ඔය වායු වල තියෙන විෂ තත්ත්වෙ නේද? ඒක අරගෙන කොලත් මේ කරනකොලත් අර වැක්සින් එක මේ වැක්සින් කාර්යක්‍රමයේ මේක නේ නැතත් සුභා ධර්මයෙන් මේක ඉතල් වල ගන්න. අලුවෙන් විනාශ කරනවා මේ වාසිය අපි ඒකේ තියෙන නවත්තුම තවත් කියන්න දේවල් තියෙනවා හස්ති රාජයේට පොඩි පොඩි ප්‍රශ්නක් ඇති වෙනවා ඒවා වුණේ නේ රාජ හස්ති රාජය හා සමානයි එහෙම වෙන්න පුළුවන් අපි ඒක පැත්තකින් තියමු දැන් මේ වෙලාවට ලංකාවට වාසියක් එනවා ඒක උදේ ඒකනට පුළුවන් ලකුණු දාගන්න මම අවල් දෙයක් මම මේක කළා එක කියන්න පුළුවන් නැත්තම් සුභාධර්ම මේක